ස්තුතියි. ආයුබෝවන් පුංචි දොල පුතාලා හැමෝටම. සුබම සුබ දවසක් වේවා. ඔන්න අද එක ශ්‍රේණිය ඉගෙන ගන්න පුංචි දොල පුතාලට මං තවත් අලුත් පාඩමක් සූදානම් කරගෙන ආවා. එහෙනම් පුංචි දොවේ පුතේ අද මම මොකද්ද කරන පාඩම? හරි. මේ හැම එකටම කලින් මං පුංචි දොල පුතාලට ලස්සන ගීතයක් රස විඳින්න දෙනවා. ගීතේ රස විඳිද්දී ගීතේ දිහා හොඳින් බලාගෙන ඉන්නත් ඕනේ. එහෙනම් අපි දැන් ගීතේ රස විඳිමු. රසවින්දා නේද? හරි. එහෙනම් දැන් අද අපි කියලා දෙන්න යන අකුරු යාළුවව පුංචි දොල පුතාලා දැක්කද? හඳුනගත්තද? ආ. කොහොතේ මේ අපේ බනි? තාම නෑ නේද? බනි? බනි එනවා. අතේ මොන හරි දෙයක් තියෙනවා. මේ බලන්නකෝ පුතේ. බනි මොකක්ද ගෙනත් තියෙන්නේ? ඔන්න බනි අද ගෙනත් තියෙනවා අපි අද අලුතෙන් ඉගෙන ගන්න යන අකුරු යාළුවව. මේ අකුරු යාළුව තමයි අර ගීතය ඇතුළේ හැංගිලා හිටියේ. අපි කොහොමද මෙයාව ශබ්ද කරන්නේ? කා. කොහොමද? කා. මේ අකුරු යාළුවව අපි හඳුන්වන්නේ කා අකුර කියලා. ඔන්න එහෙනම් බනි බනිත් අකුරු යාළුවව අරගෙන ආව නිසා ඔන්න මන් දැන් මේ කා අකුරු යාළුවයේ දෙන වචන කීපයක් රූප ඇසුරෙන් පෙන්වන්නයි මේ ලෑස්ති වෙන්නේ. හරි. එහෙනම් අපි දැන් බලමුද ඒ රූප මොනවද කියලා. මේ බලන්නක පුතේ. කන්දක්. බලන්නක බනි. කන්දක්. කන්ද කියද්දි මොකද්ද මුලින්ම යෙදෙන අකුර? කා. කා කන්ද. කා අකුරු යාළුව මුලට යෙදিলা තියෙනවා. එහෙනම් අපි තව රූපයක් බලමු. කවුද මේ? මේ අලවන ඔගොල්ලෝ නිතරම දකින්න ඇති. එහෙම නේද බනි? හැමතිස්සෙම දකින්න පුළුවන් කුරුල්ලෙක්. කවුද මේ? කපුටා. කපුටා කියද්දි මුලින්ම යෙදෙන්නේ කා අකුර. කා කපුටා. එහෙනම් අපි දැන් තව පින්තූරයක් බලමු. ආ නකෝ මේ මොන පාටද? ඔයාලගේ මේ ඔළුවේ තියෙන කේස් කළු පාටයි නේද? ආ මේ තියෙන්නේ කළු පාට. කළු කියද්දිත් පුතේ කා අකුර තමයි මුලින්ම යෙදෙන්නේ. එහෙනම් අපි දැන් තව රූපයක් බලමු. මේ මොකක්ද? බනි මේ මොකක්ද? ඔව් කලයක් නේද? පුංචි දුල පුතාලගේ ගෙදරත් ඇති වතුර පිරුණු කලයක් එහෙම නේද? කලය කියද්දිත් මුලින්ම යෙදෙන්නේ කා අකුර. කා කලය. එහෙනම් පුංචි දුවේ පුතේ ඔන්න මන් දැන් මෙතනදී කා අකුර යෙදෙන වචන කීපයක් විතරයි හඳුන්වලා දුන්නේ. ඔන්න මන් දැන් තවත් වචනයක් ඔයාලට කියලා දෙන්නයි මේ හදන්නේ. මේ මොකක්ද අපේ? අපි කතා කරන්නේ මොකෙන්ද? කටෙන් නේද? කට කියද්දි මුලින්ම ඔන්න යෙදෙන්නේ කා අකුර. කා කට. හරි. එහෙනම් බනි අපි දැන් අකුරු යාළුවව අඳුනගත්තා. ඒ අකුරු යාළුවා යෙදෙන රූප බැලුවා. ඊළඟට මං ඔන්න පුංචි දූල පුතාලට මේ කා අකුර ලියන විදිහ කියලා දෙන්නයි හදන්නේ. එහෙනම් අපි මුලින්ම කා අකුර හිදැස් පතක් මත තියලා ලියමු. බලන්නක පුංචි දුවේ පුතේ මම කා අකුරේ හිදැස් පතක් සකස් කරගත්තා.
දැන් මේ විදිහට පුංචි ඔයාලටත් පුළුවන් කාකුරේ හිදස් පතක් සකස් කරගන්න. බනි ළඟට එන්නකෝ. දැන් අපි මේ කාකුරේ හිදස් පත මත අපේ ඇඟිල්ල තියලා කාකුර ලියන්න හුරු කරවන්නයි හදන්නේ. ඔන්න මම දැන් වැලි කඩ දාසිය උඩින් කාකුර තිබ්බා. කාකුර අපි මුලින්ම ලියන්න පටන් ගන්න කොතනින්ද? මෙන්න මෙතනින්. මේ ගැටෙන් තමයි අපි අකුර ලියන්න පටන් ගන්නෙ. එහෙනම් ඔන්න මම දැන් අකුර ලියනවා. පුංචි දූල පුතාලා හොඳට බලාගෙන ඉන්න ඕනේ. ඔන්න මම පටන් ගත්තා. ඊට පස්සේ ඔන්න බණ්ඩියට ආවා. ඔන්න චූටි කන්දක් උඩ නැගලා ආයේ පල්ලෙහාට ආවා. චූටි තුඩක් දැම්මා. ඔන්න දැන් මේ විදිහට මම කාකුර ලිව්වා. ඔන්න අපි දැන් ආයෙත් ලියමු. ගැටය දැම්මා. කොක්ක දැම්මා. බණ්ඩි ගෙඩිය ලිව්වා. චූටි කන්දක් නැගලා ඔන්න ආයෙ පහලට ආවා. පුංචි තුඩක් දාලා ඔන්න මම දැන් මේ විදිහට කාකුර ලිව්වා. අපි තව පාරක් කරමු. හොඳට බලාගෙන ඉන්න. ගැටය ලියලා කොක්ක දැම්මා. බණ්ඩි ගෙඩිය ඇඳා. කන්ද නැග්ගා පහලට බැස්සා. චූටි තුඩ දැම්මා. කාකුර ලිව්වා. දැන් පුංචි දූල පුතාලගේ මේ පුංචි ඇඟිල්ලට කාකුර හැඩය හුරු වුණා නේද? හරි. එහෙනම් දැන් අපි කාකුර වැලිපිල්ල ලියන්නයි හදන්නේ. එහෙනම් අපි දැන් වැලිපිල්ල කාකුර ලියන්නේ කොහොමද කියලා බලමු. ඔන්න අපි දැන් එහෙනම් කාකුර වැලිපිල්ල ලියමු. බණී චුට්ටක් ළඟට එන්න. ඔන්න එහෙනම් අපි දැන් කාකුරේ ගැටය මුලින්ම ලියමු. මේ විදිහට ගැටය ලියලා ඔන්න කොක්ක දැම්මා. ඊට පස්සේ බණ්ඩි ගෙඩිය ලියනවා. ඔන්න චූටි කන්දක් උඩට ගියා. ආයේ පහලට ආවා. චූටි තුඩක් දැම්මා. ඔන්න අපි දැන් කාකුර ලිව්වා. එහෙනම් මම දැන් ඊළඟට කාකුර හැඩ කරන්නයි මේ හදන්නේ. ඔන්න අද මම කාකුර හැඩ කරන්න පාට කරපු කඩලැට වගයක් ගෙනාවා බනි. එහෙනම් අපි කාකුර හැඩ කරමු. මුලින්ම අකුරේ ආරම්භක ස්ථානයට මේ විදිහට මම කඩලැටයක් තිබ්බා. ඊට පස්සේ මෙන්න මෙහෙම අපිට පුළුවන් කඩලැට තියමින් අකුර හැඩ කරගන්න. ඔන්න බනි අපි දැන් කාකුර හැඩ කරගෙන අවසන් වෙන්නයි එන්නේ. ඔන්න අපි කාකුර මේ විදිහට කඩලැට වලින් හැඩ කරගත්තා. බලන්නකෝ අපේ අකුරේ ලස්සන. දැන් අපි මේ විදිහට වැලිපිල්ලේ කාකුර ලිව්වේ පුංචි දූල පුතාලට අලුත් අකුර ලියන්න හුරු කරවන්න. දැන් අපි ඊළඟට මොකද කරන්නේ? අපි කාකුර නිවැරදිව ලියන විදිහ ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපි බලමු කොහොමද කාකුර නිවැරදිව ලියන්නේ කියලා. එහෙනම් අපි දැන් බලමු කාකුර ලියන්නේ කොහොමද කියලා. මුලින්ම අපි කාකුර ලියන පටන් ගන්නෙ ගැටයෙන්. අපි ගැටය ලියන්න ඕනේ මෙන්න මේ දෙවනි රූලෙන්. දෙවනි රූලෙන් ගැටය මෙහෙම ලියලා ඔන්න තුන්වෙනි රූලෙත් ගෑවෙනවා. ඊට පස්සේ අපි ඔන්න කොක්ක දානවා. කොක්ක දාලා අපිට අත ඉහළට ඔසවන්න බෑ. එකවරම ලියන අකුරක් තමයි මේ කාකුර කියන්නේ. ඊට පස්සේ අපි ඔන්න බණ්ඩිය ලියනවා මේ තුන්වෙනි රූලෙන්. ඔහොම බණ්ඩිය ලියලා හතරවෙනි රූලෙට ඇවිල්ලා චූටි කන්දක් නැගලා ඔන්න ආයේ පහලට බහිනවා. ඊට පස්සේ ඔන්න ආයෙත් හතරවෙනි රූලෙ වැදිලා ඉහළට ගිහින් චූටි හොටක් දානවා. ඊට පස්සේ ඔන්න මේ විදිහට කොක්කයි බණ්ඩියයි කැපිලා යන තැනින් මෙන්න මෙහෙම දෙවෙනි රූල දක්වා ගිහිල්ලා හතරවෙනි රූලෙදි තමයි
කා අකුර අවසන් වෙන්නේ. මෙන්න මෙතන බලන්නකෝ. දැන් මේ කා අකුර මේ බණ්ඩියයි අවසන් වෙන තැනයි එකට වැදිලා නැහැ. චූටි ඉඩක් තියනා නේද? මුංචි ඉඩක් අපි තියන්න ඕනේ. මේ විදිහට තමයි අපි කා අකුර පස් රූලේ ලියන්නේ. සමහර වෙලාවට මුංචි දොලපු තාලා මේ කා අකුරේ චූටි හොට දාන්න අමතක කරනවා. එතකොට අකුර කැතම කැතයි. ඒ අකුර වැරදීනේ. ඒ නිසා දැන් මේ අකුර මම කියලා දෙද්දී හොඳට බලාගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි දැන් මේ අකුර ලියලා බලමුද? ඔන්න මන්ද ලියලා පෙන්නනවා. පුංචි දූල පුතාලා හොඳට බලන් ඉන්න ඕනේ. ඔන්න අපි ගැටය ලිව්වා. කොක්ක දැම්මා. ඔන්න දැන් බණ්ඩිය ලියනවා. ඔන්න හතරවෙනි රූලේ වැදිලා, කන්ද නැගලා, පහළට බැහැලා ඔන්න දැන් තුඩත් ලිව්වා. පස්සේ ඔන්න අපි දැන් කාකුරේ අවසාන කොටස තමයි මේ ලියුවේ. බලන්නකෝ මේ දෙන්න ගෑවුනේ නෑ. ඔයාලා ලියද්දිත් ඒ දෙන්නව හප්පලා ලියන්න එපා. ඔන්න මම තව පාරක් පෙන්නනවා. අපි දැන් කා අකුර ලියන විදිහ දැක්කා. ඊළඟට දැන් අපි මොකද කරන්නේ බණේ? දැන් අපි කා අකුර නිවැරදිව ලියන විදිහ ඉගෙන ගන්නයි මේ හදන්නේ. එහෙනම් අපි පස් රූලේ කා අකුර ලියමු. අපි දැන් කා අකුර පස් රූලේ ලියන විදිහ දැක්කා. ඔන්න එහෙනම් දැන් මේ ලෑස්ති වෙන්නේ කා අකුර පස් රූලේ ලියන්න. ඔන්න එහෙනම් අපි මුලින්ම ගැටය දෙවෙනි රූලෙන් ලියන්න පටන් ගන්නවා. ගැටය ලියලා කොක්ක දානවා. ඊට පස්සේ අපි බණ්ඩි ගෙඩිය ලියනවා. මුන් අපි චූටි තුඩක් දාලා මෙන්න මේ විදිහට කා අකුර අපි දැන් පස් රූලේ ලිව්වා. ඔන්න එහෙනම් අපි දැන් තව කා අකුර පස් රූලේ ලියමු. මුලින්ම ගැටය ලියලා ඔන්න අපි කොක්ක දානවා. ඊට පස්සේ බණ්ඩි ගෙඩිය ලියනවා. චූටි තුඩක් ඔන්න කන්ද නැගලා පහලට බැහැලා චූටි තුඩක් දානවා. අපි දැන් කා අකුර ලියලා ඉවරයි. මේ බලන්නකෝ මෙතනදී අපි මේ චූටි කන්ද නැගලා ආයේ පහලට බහින්න ඕනේ. පහලට බැහැලා තමයි අපි මේ විදිහට තුඩක් දාන්නේ. දැන් පුංචි දූල පුතාලට කීප වතාවක් කා අකුර පස් රූලේ ලියන්න පුළුවන්. එතකොට මේ කා අකුර ඔයාලට ලස්සනට ලියන්න පුළුවන් වෙනවා. එහෙනම් බණි ඔන්න මම මේ දැන් ලෑස්ති වෙන්නේ තව පුංචි ක්‍රියාකාරකමකට. අපි එහෙනම් මේ ක්‍රියාකාරකම් මොකක්ද කියලා බලමුද? ඔය පුතේ මම පින්තූර වගයක් සෝදානම් කරලා තියෙනවා. බලන්නකෝ බනි, ඔයත් මට දැන් උදව් කරන්න ඕනේ. දැන් මම ඊළඟට කරන්න හදන්නේ අද දවසේ කියලා දුන්න අකුර රූප ඇසුරෙන් මතක් කරන්න. අද මම කියලා දුන්න අකුර මොකක්ද? කා අකුර නේද? හරි. බනි මට මෙතනින් පෙන්නලා දෙන්නකෝ කා අකුරින් පටන් ගන්න රූප මොනවද කියලා. බනි මොකක්ද මේ පෙන්වන්නේ පුතේ? කට. ආ මේ බලන්නකෝ කට තියෙන රූපයක් තියෙනවා. හරියට හරි. කට කියද්දි කා අකුර තමයි මුලට යෙදෙන්නේ. කා කට. හරි. බනි බලන්න තවත් රූප තියනවද කියලා කා අකුරෙන් පටන් ගන්න. මොකද බණි පෙන්නුවේ? අපි අර ගෙදර වතුර පුරවලා තියනවා කිව්වේ කලය. හරියට හරි. කලය කියද්දි පුතේ මුලින්ම යෙදෙන්නේ කා අකුර. කා කලය. බණි තව පින්තූර තියනවද කා අකුරෙන් පටන් ගන්න? ආ මේ කවුද?
කපුටා කපුටා කියා දෙත් මුලින්ම යෙදෙන්නේ කා අකුර කා කපුටා ඔන්න බනි අද අපි පුංචි දූලා පුතාලට කා අකුර අඳුන්නලා දුන්නා ඒ විතරක් නෙමේ කා අකුර නිවැරදිව ලියන විදිහත් කියලා දුන්නා දැන් අපි මෙතනදී කා අකුර යෙදෙන වචන රූප ඇසුරෙන් පෙන්නලා දුන්නා තවත් පුංචි දූලා පුතාලට කා අකුර යෙදෙන වචන හොයා ගන්න පුළුවන් හොයලා හොඳට මතක තියා ගන්න එතකොට අපිට මේ කා අකුරු යාළුවව අමතක වෙන්නේ නැහැ බනි අදට අපේ පාඩම දැන් ඔන්න මම අවසන් කරන්නයි මේ හදන්නේ මේ වගේම තවත් අලුත් රසවත් පාඩමකින් පුංචි ඔයාලා හමු වෙනතුරු පුංචි දූලා පුතාලා හැමෝටම ආයුබෝවන්